වෙඩින් එකටයි ට්‍රිප් එකටයි දෙකට කියලා. එතකොට ඒගොල්ලෝ කවද දෙන්නේ කියලා හෙව නැද්ද? ඇහුවා. මං කිව්වා 3 මන්ත් වලින් කියලා. මොකද 3 මන්ත්ස් කතාව? එතකොට ආහද නීලඟට මේක තිස්කොල යන්න නැතු ඉන්නද? ඇයි සීයා කිව්වේ 3 මන්ත් වීසා තියනවා කියලා? වීසා කොච්චර කාලෙකට තිබුණත් ඔය යන වැඩේ කරගෙන එන්න ඕන ළමයෝ. ඉතින් වෙඩින් එකට මාසෙයි ට්‍රිප් එකට මාසෙයි ගියත් මාස දෙකයිනේ. වෙඩින් එකට මාසයක් කියන්නේ ඔයා කසාද බඳිනවෑ. පණ්ඩිතකම් කියවනවා. ඒ වුණාට ඉතින් සීයා මට පොරොන්දු වෙච්ච ගමන්ට එක්ක ගිහින් ඉවර වෙනකම් එන්න බෑනේ. මාස ගණන් තැන් තැන් වල ලැගන් ඉන්න ඔයා තාම ඉගෙනගෙන ඉවර නෑ මිනා. ඔයා ලෝකෙ වටේ යද්දී මේ ළමයි ඔයාව පෙරලගෙන යන්න ඕන දොර ගිහින් ඉඳි. මේ මාසේ කොහොමත් උගන්නන්නේ. ලබන මාසේ කොහොමටත් නිවාඩුනේ. ඒ නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ පටන් ගත්තාම උගන්නන්නේ. ස්පෝට් මීට්නේ. ඒ කොහොම වුණත් ආගිහි මාසෙන් එන්න ඕන මිනා. අනිත් ඒවා ඔක්කොම අතෑරියත් මටයි තාත්තට ඒවා නැතුව බෑනේ. ඉතින් ඔය දෙන්නම මන් නැතුව රටවල් දෙකක අවුරුදු 10ක් හිටියේ. කියා දෙන්න ආදරේ තරම්.